ඉතින් ආයිබෝන් සුබ දවසක් වේවා කොහමද කට්ටි හොඳින්ද විශේෂ දෙයක් මතක් කරන්න ආවේ ගොඩක් ඕගොල්ලෝ දන්න දෙයක් නමුත් මතක් කරොත් හොඳයි කියලා හිතුණා ඒකයි චුට්ටක් ආවේ වීඩියෝ එකක් අරගෙන වරහම් වෙන්න දැන් මේ අවුරුද්දේ අන්තිම සමහරු මැද පෙරදිග රටවල් වල ඉඳලා හැම රටකම ඉඳලා කොහොමත් ලංකාවට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් වෙච්ච අත්දැකීම් එක්ක දැකලා තියෙන දේවල් එක්ක මම මේ වීඩියෝ එක ගේන්නේ අපිට කොච්චර ඒ දේ වුණත් අපි ලංකාවට යන මොහොත වෙනකොට අපිට ඒ දේවල් හැමදේම අමතක වෙනවා. මොකද ලංකාවට යන්න තියෙන ආසාව, ගින්න යන්න තියෙන බඩු ප්‍රමාණයත් එක්ක හැමදේම අපිට අමතක වෙනවා. ඉතින් කියන්න ඕනේ මේකයි. මේ ඔගොල්ලෝ ගෙනියනකොට ඔගොල්ලන්ගේ බෑග් එකේ ලැගේජ් එකේ බර කොච්චරක් ගෙනියන්න ඕනද කියලා ඉවරලා ඔගොල්ලෝ කීයක් ගෙනියන්න පුළුවන්ද කොච්චර ගෙනියන්න පුළුවන්ද ටිකට් එකේ දාලා තියෙන ගාණ අපිට ගෙනියන්න පුළුවන්ද කියලා ඉවරලා ඊට වැඩිය කිලෝ එකක් දෙයක්වත් ගෙනියන්න බෑද කියලා ඉවරලා ඔගොල්ලෝ වඩදුර කල්පනා කරනවා. සමහරු අරගෙනත් යනවා. ඒක මෙහෙමයි, සමහරුන්ගේ වෙලාව තමයි. ගිය අවුරුද්දේ මේ අවුරුද්දේ අප්‍රේල් මාසේ අපේ කෙනෙක් ලංකාවට ගියා. කුවෙට් වල ඉඳගෙන මේ කිලෝ 7ක් විතර වැඩිපුර අරගෙන ගියා ටොපි චොකලට් ගෙදරට ගෙනියන්න කියලා. අරගෙන ගියා දිනාර 50ක් ගත්තා. දිනාර 53ක් අරන් තිබ්බා. ඒ කෙනාගෙන් කුවෙට් ගුවන්තොටු පොලෙන් කිලෝ 7ට. ඉතින් දිනාර 50 කියන්නේ සමහර කට්ටියගේ මාසෙන් භාගේ පඩියක්, මාස භාගයක පඩියක්. ඉතින් බොරු අපරාධයක් මං හිතන්නේ. රුපියල් අද කාලේ හැටියට එතකොටත් රුපියල් 50,000ක් කියන්නේ 50,000ක් විතර. ඉතින් අතේ කිලෝ 7ක් ගෙනියන්න පුළුවන්. යනකොට මං හිතන්නේ ගොඩක් දුරට ඔයගොල්ලන්ගේ ටිකට් එකේ දාලා තියෙනවා. ඔයගොල්ලෝ ගන්න ටිකට් එකේ ඔයගොල්ලන්ගේ බර කීයක් ගෙනියන්න පුළුවන්ද කියලා. ඒ උපරිම බර තත්ත්වයට ගෙනියන්න එපා. කිලෝ 2ක් විතර අඩුපුර ඔයගොල්ලෝ අඩුව ගෙනියන්න. මොකද ගොඩක් දුරට ඒ කිරණ කොටත් ඔය බර වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ හින්දා ඒ ගැන ආදරෙන් මතක් කරන්න ඕන. මොකද අපරාධේ දුක් මහන්සියලා ඔයගොල්ලෝ හොයන සල්ලි නිකම් බොරුවට එයාපෝට් වල ඉන්න, ගුවන්තොට පොළවල් වල ඉන්න, නිකන් ඉන්න වැඩ කරන මිනිස්සුන්ට දීලා යන්න සිද්ධ වෙනවා. අපරාධයක් අපේ දරුවන්ට ඒ සල්ලි අරන් යන්න අරගෙන ගිහිල්ලා ඉවරලා ඕගොල්ලන්ට ඒ සල්ලි වලට ෆුඩ් සිටියෙන් හරි කොහෙන් හරි ලංකාවේ දුන තරම් තියෙනවා ටිකක් මිල වුණාට මේ ගන්න ගිහිල්ලා ඉවරලා මෙහෙ දාලා යන්න බලාගෙන ගෙනියන්න එපා. අපරාධයක් ඒක. ඕගොල්ලන්ටත් නෑ, දරුවන්ටත් නෑ, අපේ ගෙදර කාටවත් නෑ. අනිත් එක තමයි ඕගොල්ලෝ හිතාගෙන යනවා නම් මෙහෙන් ටොපි චොකලට් ගන්න නැතුව ලංකාවේ ගුවන් තොටුපළෙන් ටොපි චොකලට් ගන්නවා කියලා හිතාගෙන යනවා නම් කවදාවත් කරන්න එපා. ඒ මෝඩ වැඩේ කවදාවත් කරන්න එපා. මෙහෙ ගානට වඩා 3-4 ගුණයක් ගණන් ලංකාවේ එයාපෝට් එකෙන් ටොපි චොකලට් ගද්දි මම දන්න හින්දා කියන්නේ. ඕගොල්ලෝ මට වඩා ගොඩක් දන්න කට්ටිය වෙන්න පුළුවන්. නමුත් මම කියන්නේ මේ අවුරුද්දේ අප්‍රේල් මාසේ එනකොට වෙච්ච දේ දැන් ඊට වැඩිය ගණන් ඇති. අපි අප්‍රේල් මාසේ එනකොට දැන් මේ වෙනකොට අපි ලංකාවේ ලොකු වෙනසක් සිදු වෙලා තියෙනවා. ඒ හින්දා ගොඩක් මිල වැඩි ඇති. ගන්න එපා. මෙහෙන් අරන් යන්න පුළුවන් ප්‍රමාණයක් අරන් යන්න පොඩ්ඩක් හරි. ඒ හින්දා අපරාධේ විසිකරන්න නිකම් බොරුවට වැඩිපුර සල්ලි දීලා ගෙනියන්න නම් බඩු ගෙනියන්න එපා කියලා ඉවරනම් මං ගොඩක් ආදරෙන් ඉල්ලනවා මේ ඒ අපරාධේ කරන්න එපා කියලා. මොකද දුක් මහන්සියලා අපි මෙහෙ ඇවිල්ලා දුක් මහන්සි වෙන හැටි අපි විතරයි දන්නේ නේද? කන්න නැතුව රොටියක් කාලා ඈ වෙලාවට කලවට නිදා ගන්න නැතුව නේද? කමන්නෑ. ඉතින් අපි ඉතින් ලබා උපන් හැටිනේ අපිට උරුම දේ තමයි අපිට ලැබෙන්න මොනවා කරත් නේද? ඉතින් ඒ හින්දා එහෙමනම් ওই ටික තමයි මම කියන්න ආවේ මතක් කරලා. ඕගොල්ලෝ යනකොට කිලෝ 2ක් විතර අඩුව ගෙනියන්න, වැඩිපුර ගෙනියන්න එපා. බොරුවට සල්ලි දීලා ගෙනියන්න ගියොත් ඕගොල්ලෝ කිලෝ 3ක් විතර වැඩිපුර ගෙනිච්ච කියන්නේ. ඔයාලා දිනාර 20ක් විතර ඉල්ලුවොත් අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ දෙනවනේ. අපරාධයක් ඒක. එහෙම දෙන්න එපා. අඩුව ගෙනියන්න. ඒ මුදල් අරන් යන්න. ඒක ඕගොල්ලන්ට වටිනවා. එහෙමනම්
ආය මේ වගේ වීඩියෝ එකකින් එනකම් ඔය හැමෝටම සුබ දවසක්.